වෙනදා වගේම සුබ දවසක් කියන ගමන් අද අපේ පළවෙනි නිවුස් අප්ඩේට් එක තමයි ඩොනේට්ස් කලාපේ අවඩියුකා නගරයේ වයඹ දෙසින් නෝවා බක්මෝටිකා නගරයේ හරහා චෙරටිනේ නගරයේ පසු කරමින් පසුගිය පැය 48ක කාලය තුල රුසියානු ප්‍රහාර බලාපොරොත්තු නොවූ වේගකින් වර්ධනය කරමින් කියනවා කියලා තමයි දැනගන්නට තිබෙන්නේ. ඊයේ දිනේදී කලාපයේ යුක්‍රේන ඉදිරි ආරක්ෂක වළල්ලට අකණ්ඩව එල්ල කරන ලද ෂෙල් වෙඩි සහ පොකුරු බෝම්බ ප්‍රහාර මාලාවකින් පසු යුක්‍රේන ඉදිරි ආරක්ෂක වළල් තුනම එහෙමත් නැත්නම් පසුගිය වසර දෙකක කාලය තුල යුක්‍රේන සටනේ පළමු වරට යුක්‍රේන ෆ්‍රන්ට් එක බිඳ දැමීමට රුසියානු බටයන් සමත්ව තිබෙනවා කියලා තමයි දැනගන්නට ලැබෙන්නේ. ප්‍රහාරයත් සමග දිනක් තුල චෙරටිනේ නගරයේ බලය තහවුරු කිරීමට රුසියානු බටයන් සමත්ව තිබෙනවා වගේම යුක්‍රේන බටයන් නගරයේ බටහිර කලාපය දක්වා පසුබැස්වීමට සමත්ව තිබෙනවා කියලා තමයි දැනගන්නට තිබෙන්නේ. Вводя освобождение зеленого пункта Очеретина, над этим административным зданием воссиял российский флаг, российский триколор. Группа Крот, Заяц, Шаман. Слушай, а я без дула клавы, блядь. Все, фото я на видео снял. Совместно. Авдюкан нагаре сите, Покрос нагаре дапка дивене, прадан марге араха, мельса русиян батян висин, Украина аракшего валу биндам вин, идри эд гаман карно киле тамай, ведгурра тротру арцавене. Ауи, ауи, как говорится, южная сторона тоже наша. Здесь проходили, уходили некоторые группы туда уходили, остальные прямо уже. Вот здесь бы четко вписался трек Эльбруса Джанмирзоева. Идут дожди, и я не ты. Ilang update එක තමයි. ඔබ දන්නවා පසුගියද අමරිකානු සෙනෙට් සභාව විසින් අමරිකානු ඩොලර් බිලියන 60.84ක දෙවන්ත යුදාධාර පැකේජයක් ඇමරිකාව විසින් යුක්‍රේනයට සම්මත කරනු ලැබුවා. මේ යටතේ යුක්‍රේනයට හිමිවන පළමු වන යුදෝපකරණ තොගය ඉතාමත් රහසිගතව පෝලන්ත දේශ සීමාව හරහා යුක්‍රේනයට පැමිණ තිබෙනවා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. මේ යටතේ අමරිකානු ගුවන් ආරක්ෂක මිසයිල කාලතුවක් උණ්ඩ අමරිකාවේ නිෂ්පාදිත බ්‍රැඩ්ලි සන්නද්ධ රථ දැවන්ත ප්‍රමාණයක් සහ විශේෂයෙන්ම කිලෝමීටර 300කට වැඩි පරාසයක් දුර විදිය හැකි ATACMS වර්ගයේ ලොง රේන්ජ් මිසයිල 100 ගණනකුත් මේ අතර වෙනවා කියලා තමයි දැනගන්නට ලැබෙන්නේ. මේ වන විට ඉතා රහසිගතව යුක්‍රේන අභ්‍යන්තරයේ වෙද මේවා ප්‍රවාහනය කරමින් තිබෙනවා කියලා තමයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වෙන්නේ. Ну, прощай, вот этот подарочек. Подарки. Все. Комуна, විශේෂ නිවේදනයක් නිකුත් කරමින් රුසියානු ජනාධිපතිවරයා කියන්නේ තම බුද්ධියංශ සහ රුසියානු චන්ද්‍රිකා යුක්‍රේන භූමියට බටහිර යුදාධාර ඇතුළු වූ මොහොතේ සිට ඉතාමත් සියුම්ව නිරීක්ෂණය කරමින් පවතිනවා කියලත් මෙම සියලු අවිගබඩ රුසියානු නියත ඉලක්කයක් බවට පත් කරනවා කියලා තමයි වැඩිදුර ප්‍රකාශ කරලා තිබෙන්නේ. විශේෂයෙන්ම ඇමරිකානු දිගුදුර මිසයිල රුසියානු අභ්‍යන්තරයට එල්ල වුවහොත් ඇමරිකාවට මේ සම්බන්ධයෙන් වන්දි ගෙවීමට සිදුවන බවද පුටින් මහතා දැඩිව අවධාරණය කරලා තිබෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. මෙවැනි නිවුස් දැනගන්න සිංහල A News subscribe කරන්න.